සමහර අවස්ථාවන්වල ඔයාලට ලැබිලා තියෙන ව්‍යාපෘතිය ඉතා විශාල එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක ඔයාට ගොඩක් පීඩාකාරී දෙයක් වෙන්න පුළුවන්. එවිට ඔයාට හිතේ මම මේ නිම කරන්නේ කෙසේද? එසේත් නැත්නම් ඔයාට හිතේ මේක ආරම්භ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට ඔයාට පුළුවන් ඔයාට කරන්න තියෙන වැඩ කොටස කුඩා ඒකක, එහෙම නැත්නම් ඔයාට කළමනාකරණය කරගත හැකි ආකාරයේ කොටස් වලට කඩා වෙන් කරගන්න. ඔයාගේ වැඩ ප්‍රමාණය කුඩා වුනහම ඒවා ඊතරම් සංකීර්ණ නොවන නිසා පහසුවෙන් සිදු කළ හැකි. ඒවා ඊතා අසීරු නොවන ඒවා නිසා ඉක්මනින්ම ආරම්භ කළ හැකි. ඔයාගේ විශාල ව්‍යාපෘතියට කළ යුතු කාර්යයන් ඇතුළත් ටු-ඩු ලිස්ට් එකක් හදාගන්න. එතකොට ඔයාට පුළුවන් එහි ප්‍රගතිය පිළිබඳව ව්‍යාපෘතිය අවසානයේ සමාලෝචනයකට එන්න. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. පළමුවෙන්ම ඔයාගේ සම්පූර්ණ ව්‍යාපෘතිය දෙස බලන්න. එය පැහැදිලි කොටස් වලට බෙදා ගන්න. උදාහරණයක් විදිහට ඔයාගේ ව්‍යාපෘතිය සැලසුම් කිරීම, ගොඩනැගීම සහ සමාලෝචනය විදිහට කොටස් කරන්න පුළුවන්. මෙම කොටස් ඇතුළත සම්පූර්ණ කිරීමට බොහෝ කාර්යයන් තියෙනවා. මීලකට තාර්කිකව හිතලා බලන්න කුමන කොටසද පළමුවෙන්ම නිමා කරන්න ඕන කියලා. සැලසුම් කිරීම ගොඩනැගීමට පෙර සිදු කළ යුතු අතර ගොඩනැගීම සමාලෝචනයට පෙර සිදු කළ යුතුයි. නමුත් සමහර අවස්ථාවන්වල එක් එක් කොටස් තුළ ඇති සමහර කාර්යයන් ලැයිස්තුවෙන් මුලින් නැති කාර්යයන් වලට කලින් තාර්කිකව සමාලෝචනය කරන්න සිදුවනවා. මොකද සමහර කාර්යයන් සිදු කරන්න වෙන්නේ අනෙක් ඒවා සම්පූර්ණ කිරීම මත. අනුපිළිවෙල අනුව ඔබගේ කාර්යයන් සිදු කිරීම තුළින් ඔබේ ව්‍යාපෘතිය වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කරන්න පුළුවන්. ප්‍රමුඛතාවය හඳුනාගත් විට ඔබට එම කාර්ය සම්පූර්ණ කිරීමට කොපමණ කාලයක් ගතවන්නේද යන්න පිළිබඳව වඩා හොඳ තක්සේරුවක් ලබා ගන්නත් පුළුවන්. එක් එක් කාර්ය කිරීමට අවශ්‍ය කුසලතා මොනවාදයි කියලත් හොඳින් අවබෝධ කරගන්න. ඒවා ඔබට කරන්න පුළුවන්ද නැත්නම් වෙනත් කෙනෙකුගේ සහයක් අවශ්‍යද කියලා හඳුනගන්න. සමහර විට ඔබගේ ව්‍යාපෘතිය සමහර කාර්යයන් වෙනත් කෙනෙකුට පැවරිය හැකිව වෙන්නත් පුළුවන්. එසේ වුවහොත් එම කාර්ය වඩාත් ඉක්මනින් අවසන් කරන්න පුළුවන්. ඔබේ ව්‍යාපෘතිය කොටස් වලට කැඩීම තුළින් ඔබට වැදගත් සංදිස්ථාන මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. ඉන් ව්‍යාපෘතිය නිසි පරිදි පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා. ඔබගේ ව්‍යාපෘතියේ වැදගත් සංදිස්ථාන හඳුනා ගැනීම මගින් ප්‍රගතිය නිරීක්ෂණය කරන්න ඩෙඩ්ලයින් වලට අනුව වැඩ කරන්න පුළුවන් වෙනවා. වැදගත් සංදිස්ථාන හඳුනා ගැනීම මගින් ඔබගේ ව්‍යාපෘතිය කාලෝචිත විදිහට එහි ප්‍රගතිය සහ වැදගත් සමාලෝචනයක් ලබා දෙනවා විතරක් නෙවෙයි, එය නිවැරදි ආකාරයට කරගන්න පුළුවන්. කාර්යයක් අවසන් දැයි තීරණය කරන්නට කලින් නොසලකා හැරි දේවලුත් සැලකිලට ගත යුතුයි. ඔබ යමක් සම්පූර්ණ කළා යයි පැවසීමෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? සමහර කාර්යයන් සඳහා ඉතා දිගු කාලයක් ගත විය හැකි. ඒවා වෙනුවෙන් ඕනෑවට වඩා කාලය ගත නොකළ යුතුයි. ඉන් විශාල කාලයක් ඉතිරි කරගත හැකි. එහෙනම් මතක තියාගන්න, ඔබට ලැබිලා තියෙන්නේ විශාල ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. ඒවා කුඩා කොටස් වලට කඩන්න, මුලින්ම ලැයිස්තුවක් සකස් කරගන්න, ප්‍රමුඛතාවය අනුව අනුපිළිවෙලින් සම්පූර්ණ කිරීමට කොපමණ කාලයක් ගතවන්නේද යන්න තීරණය කිරීමට මෙය භාවිත කරන්න. තමන්ගේ සගයන්ගෙන් අදහස් ලබා ගැනීමට අමතක නොකරන්න. ව්‍යාපෘති අවසන් කරන ආකාරය තීරණය කරන්න. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් videos බලන්න bell button එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life.